ලෝක බිවිච්චි සුපිරි ක්‍රීඩකෙක් තමයි බ්‍රයින් ලාරා කියන්නේ. බ්‍රයින් ලාරාට තමයි ටෙස් තරඟ ඉතිහාසයේ තනි ඉනිමක දිගුම තනි ඉනිමේ අයිතිකාරීත්වය හිමිකාරීත්වය හිමිලා තින්නේ. ඒ වගේම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙනුවෙන් ලකුණු 10000 සීමාව ඉක්මවපු පළමු ක්‍රීඩකයා තමයි බ්‍රයින් ලාරා කියන්නේ. ඉතින් මේ කාලේ 2019 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භයත් එක්ක බොහෝ දෙනාගේ අවධානය ලෝක කුසලාන තරඟාවලියට යොමු වෙද්දී මේ ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ විවිධ අය දක්වපු අදහස් දිහා හැමෝම ඇහැ ගහගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම මේ සුපිරි ලෝක පූජිත ක්‍රීඩක බ්‍රයින් ලාරා එළඹෙන ලෝක කුසලානේ පිළිබඳ ඔහුගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අදහස් වලට අනුව එළඹෙන ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්නේ කවුද කියන කාරණේ සම්බන්ධව ලාරාට තියෙන්නේ මෙහෙම අදහසක්. ලාරාගේ අදහස තමයි එළඹෙන ලෝක කුසලාන තරඟාවලිය බොහෝ විට ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉන්දිය කණ්ඩායමට තියෙනවා කියන එක. ඇත්තටම ලාරා සඳහන් කරන විදිහට ඉන්දිය කණ්ඩායම කියන්නේ ලෝකයේ ඕනෑම ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරන්න පුළුවන් දක්ෂතාවයෙන් පරිපූර්ණ කණ්ඩායමක් කියලා. ඒ වගේම ඉන්දිය කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් මුහුණ දීපු චැම්පියන්ස් කුසලාන අවසන් තරගයේ වගේ තරගයක් තමයි 2019 ලෝක කුසලානයේදී තමන් බලාපොරොත්තු වෙන්නේ කියලා ලාරා කියලා තිනවා. ඇත්තටම ලාරා කියනවා එවැනි තරගයක් වුණොත් ඒ තරගයේ තියෙන සටන්කාමීත්වය කියන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා ලාරා වැඩිදුරටත් සඳහන් කරනවා ඉන්දියාව පන්දු යැවීමෙන් පන්දු රැකීමෙන් පන්දුවට පහර දෙමින් ඉතා හොඳ තත්ත්වයක වර්තමානයේ පසු වෙනවා. ඒ නිසා ඔවුන් මෙවර තරගාවලියේ සූර්යයන් බවට පත් වෙන්නට බොහෝ විට ඉඩ කඩ තියෙනවා කියලා. ඒ වගේම මේ තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන එංගලන්ත කණ්ඩායම ගැන මතක් කරද්දී ලාරා කියන්නේ එංගලන්ත කණ්ඩායම සත්කාරකත්වය ලබා දුන්නට බොහෝ විට ලෝක කුසලාන තරගාවලිය වැනි තරගාවලදී ඔවුන් දක්වන දුර්වලතාවයක ඔවුන්ට මේ තරගාවලියේදී ඉදිරියට යන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ කියලා කියන ගමන් ඔහු මෙවර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ගැනත් ඔහුගේ අදහස් දක්වන්න අමතක කරලා තිබුණේ නැහැ. ඇත්තටම ලාරා කොදෙව් කණ්ඩායම පිළිබඳ අදහස් දක්වද්දී කියලා තිබුණේ චැම්පියන්ස් කුසලානයේට පාකිස්තාන කණ්ඩායම එන්නේ ඉතා ප්‍රවේගකාරී ඉතා හොඳ දක්ෂතා සහිත කණ්ඩායමක් විදිහට නෙමෙයි. ඒත් චැම්පියන්ස් කුසලානයේදී පාකිස්තාන කණ්ඩායම කවුරු නොසිතපු විදිහට ඒ තරගාවලිය ඔවුන්ට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. අතන පාකිස්තානයේ චැම්පියන්ස් කුසලානයේ ජයග්‍රහණය කරේ කවුරු නොසිතපු විදිහට. ඒ වගේම තමයි මෙවර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් සුදුසුකම් ලැබීමේ වටේටත් සුදුසුකම් ලැබීමේ තරඟවලටත් මුහුණ දීලා තමයි ලෝක කුසලාන තරඟාවලියට පැමිණෙන්නේ. හැබැයි ඒ කොහොම වුණත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකින්ගේ දක්ෂතා ඉස්මතු වුණොත් මොන ජගතෙකුටවත් ඔවුන්ගේ ජයග්‍රහණය නවත්තන්න බෑ කියලා ලාරා තමන් නියෝජනය කරපු බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පිළිබඳවත් අදහස් දක්වලා තිබුණා. ඉතින් 2019 ලෝක කුසලානයේ පිළිබඳ හැමෝගීම අවධානය හැමතිම යොමු වෙද්දී ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයන් ලාරා තමන්ගේ අදහස් ලෝක කුසලානයේ පිළිබඳ ඒ විදිහට තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඒ ලාරාගේ අදහස හරිද වැරදිද කියන ඔබේ අදහසත් මේ වීඩියෝට පහලින් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ මෙවැනිදී බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.